මේ මිනිසයා දෙවුරම් වෙහෙරට එනවා බුදුරජාණන් වහන්සේ ඔහු එක්ක කතා කරනවා ඔහු තමන් හිතේ තියෙන අමාරු බුදුහාඳුනට කියනවා සාමීනි මගේ දරුවෙක් මැරුණා මම බොහොම ආදරය කළා ඒ දරුවා මල දා ඉදලා මට සැනසෙල්ලක් නැහැ මං සෝනට යනවා අඬනවා මං ගෙදර වැඩක් කරන්න හිතෙන්නේ මං මගේ ජීවිතේ ඉවරයි කියලා කියනවා දැන් ඔහු මිනිස්සු දැනුත් ඉන්නව නේද දරුවෝ මැරෙලා විතරක් නෙමෙයි ව්‍යාපාර වැටිලා නොයෙකුත් ප්‍රශ්න මත මට එපා වෙලා දින මං ඉවරයි ওই විදිහට මේ ඒ මිනිසයා කියනවා පස්සේ බුදුහාමුදුරුවෝ එයාට උත්තරයක් දුන්නා ප්‍රිය දේවල් නිසා දුක උපදිනවා ප්‍රිය දේවල් නිසා දුක උපදිනවා ඒක තමයි ස්වභාවය එහෙනම් ওই දුක තියෙන්නේ ප්‍රිය කිරීම කියන ප්‍රිය කිරීම කියන සිද්ධාන්තය මත මේ මිනිසයා එකපාරටම කිව්වා නෙමෙයි එහෙම වෙන්නේ බෑ ස්වාමීනි ප්‍රිය දේවල් නිසා දුක උපදින්නේ කොහෙද ප්‍රිය දේවල් නිසා සැපනේ උපදින්නේ කියලා ඔන්න බලන්න ප්‍රිය දේවල් නිසා දුක උපදින්නේ සැප දැන් ඔබ ඔබෙන් ඇහුවොත් ඔබත් කියයි මේ ඔව් ඒකත් ඇත්ත තමයි ඉතින් අපි ප්‍රිය දේවල් මේ ප්‍රිය රූප ප්‍රිය ශබ්ද ප්‍රිය ගන්ධ ප්‍රිය රස ප්‍රිය ස්පර්ශ තේම හොය හොයා යන්නේ සතුටු වෙන්නනේ එහෙනම් ප්‍රිය මිනිසු කට්ටියක් අපේ ගෙදර ඉන්නවා අපි කැමැතිම කෙනා අපේ ගෙදර ඉන්නවා අපි කැමැතිම වාහනය අපිට තියෙනවා අපි කැමැතිම නම්බුදාම අපිට හම්බෙනවා ඉතින් එතකොට සැපනේ හම්බෙන්නේ බුදුහාඳුර මොකද්ද මේ කියන්නේ ප්‍රිය දේවල් නිසා දුක උපදිනවායි කියලා මනුෂයා පිළිගත්තේ නැහැ මනුෂයා පිළිගන්නේ ඒ විහාරයේ ළඟම මේ සූදු ක්‍රීඩාවේ නිරත වෙන පිරිසක් හම්බෙන්න යනවා දැන් කලකිරුණාම මිනිස්සු සුරා සූදුව පස්සේ යන්නේ කලකිරුණාම කිව්වට මේ නියම කලකිරීම නෙවෙයි ඕන් ඕ වගේ වුණාම මිනිස්සු යන්නේ ඒ වගේ තැන් වලටනේ මෙයත් එනවා මේ සූදු ක්‍රීඩාව කරන පිරිසක් ඉන්න තැනකට ගිහිල්ලා ආගේ තොරතුරු කිව්වහම ඔහු කියනවා මේ බුදුහාමුදුරු කියන්නේ මේ ප්‍රිය දේවල් නිසා දුක උපදිනවායි කියලා ඒක වෙන්න බෑනේ ඔවුන් කියනවා ඔව් ඒක ඇත්ත තමයි ප්‍රිය දේවල් නිසා කොහෙද දුක උපදින්නේ මේ සැපනේ උපදින්නේ ඔය ශ්‍රමණ බවත් ගෞතමයේ ඔය බුදුහාමුදුරු කියන ඒවා කොහොම තමයි මහා වැරදි ගැනීමක් ඉදිරිපත් කරන්නේ දැන් බලන්න උපදේශකත් එක ආගෙන්ද මේ රත්යදුකාර ටික දැන් මොකද උනේ ඒක කටින් කට ගිහිල්ලා මේක රජුරන්ට ආරංචි වුණා ඊට පස්සේ රජුරෝ මල්ලිකා දේවියගෙන් ඇහුවා මේ මල්ලිකා ඇත්තද මේ ප්‍රිය දේවල් නිසා දුක උපදිනවායි කියලා බුදුහාමුදුරුවෝ කියනවායි කියන්නේ රජිතුමනි ලෞතුරා බුදුන් වදාරණන් ඉතින් ආයේ ඒකේ අහන්න දෙයක් නැහැ ඒක හරි වෙන්න ඕනි කියලා. ඔව් ඉතින් මල්ලිකාටත් බුදුහාමුදුරුවෝ කිව්වා කිව්වොත් ඕන එකක් හරි තමයි කියලා එලව ගත්තා මල්ලිකාව. මොම් පේනව නේද? ඔව් ඉතින් ඔයාටත් නේද? ඔව් ඉතින් උඹටත් හාමුදුරුවෝ කිව්වා කිව්වනම් හරි කියලා වගේ මතයක් ඉදිරිපත් කරන අදරත් ඉන්නව නේද? ඒ වගේ තමයි මේ. ඔව් ඉතින් ඔයාටත් මේ තිතත් ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වනම් හරි කියලා මල්ලිකාව එලව ගන්නවා. මල්ලිකා පුරුෂයෙක් යවනවා අතවැසියෙක් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ. මේ ප්‍රශ්නේ අහන්න කියලා. සාමිනේ ප්‍රිය දේවල් නිසා දුක උපදිනවා කියලා ඔබ වහන්සේ වදාරනවද? ඔව්. මං එහෙම වදාරනවා. කොහොමද ඒක වෙන්නේ සාමි? එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මේ රජගහනුවර මිනිස්සු මැරෙනවා. ඕන තරම් මේ නගරේ මිනිස්සු මැරෙනවා. ඒ මිනිස්සු මැරුණාම ඔබට දුක හිතිලා තියනවද කියලා. මට එහෙම ලොකු ගාණක් නෝ ඔබ දන්නේ නැති මරණ ඕන තරම් තියෙනවනේ. මං දන්නේ නැති මරණ ඕන තරම් තියෙනවනේ. මං දන්නේ නැතිව සම්බන්ධයෙන් මට කොහොමවත් දුකක් නැහැ. දැනගත්තත් ඉතින් මේ නගරේ අපි දන්නේ හඳුනන්නේ නැති මිනිස්සු කොච්චර මැරෙනවද අපිට ඒ ගැන දුකක් නැහැ. හැබැයි මේ ඔබේ ගෙදර කවුරු හරි මැරුණොත් ඔබේ අම්මා හරි තාත්තා හරි බිරිඳ හරි සැමියා හරි දරුවෙක් හරි මැරුණොත් ඔබට දුක හිතෙනවද නැද්ද කියලා දුක හිතෙනවා ස්වාමී. එතකොට අරවත් අර මැරෙන්නෙත් අම්මලා තාත්තලා බිරිඳ සැමියා දරුවෝ කියන තමන් ඒ පුජ්‍යලයාගේ ආශ්‍රිත පිරිස්නේ. එතකොට දැන් ඒ මරණ සම්බන්ධයෙන් දැනුන් නැති දුකක් ඇයි මේ මරණයට දැනෙන්නේ? දෙකම මරණ දෙකක් නේ. දෙකම අම්මල දෙන්න ගිමිණි දෙකක් නේ. දෙකම තාත්තර දෙන්න ගිමිණි වගේ ප්‍රශ්නයක් තමයි බුදුහාමුදුරුවෝ අහන්නේ. ඊට පස්සේ ඔහු පැහැදිලි කරනවා මේ. ඔහු පිළිතුරු දෙනවා මට මගේ කෙනෙක් මැරුණාම දුක වැඩි කියලා. පස්සේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා ඔන්න ඔබට තේරෙනවද? ඒ මරණත් මරණ නම් මේ මරණත් මරණ නම් ඔය මරණය ඔබට වැඩියෙන් දුක දුන්නා නම් ඒ දෙකේ වෙනස මොකද්ද? මේ මැරිච්ච කෙනා මගේ කියලා ඔබේ හිතේ සංකල්පයක් තියෙනවා. සංකල්පිත ප්‍රශ්නේ.
මැරිච්චේ කියන මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ඒ මගේ කියන්නේ ප්‍රිය කිරීමනේ. එහෙනම් ප්‍රිය කිරීම නිසා නෙවෙයි දුක ඉපදෙලා තියෙන්නේ. දැන් බලන්න පින්වත්නි ඔබ ආශ්‍රිතයෙක් මැරුණාම දැන් අපි හිතමු මැරිලා තියෙන්නේ අම්මා කෙනෙක් කියලා. දරුවන්ට ගොඩාක් දුකයි. එතකොට ඒ සාම්පුරුෂයාට ඒ දුක වෙනයි. එයාටත් දුකක් තියෙන එක වෙනම එකක්. අපි කියමු ඊට අමතරව දැන් ඒ මැරිච්ච අම්මගේ යාළුවෝ එයාට දැනෙන එක වෙනයි. ඊට පස්සේ දැන් අපි හිතමු ගම්වැසියෝ එනවනේ මලගෙදර. ඒ ගම්වැසියන්ට දැනෙන දුක වෙනයි. ඒගොල්ලොත් අර දරුවෝ වගේම කෑගහ කණ්ඩනවද මේ අපිට ඔයා නැතුව ඉන්න බෑ කියලා අම්මා නැතුව ඉන්න බෑ අපිට කවුද කන්න දෙන්නේ කියලා කියනවද නෑ එහෙම කියන්නේ නෑ. අපි හිතමු දැන් දුර පළාත් වලින් හරි ඇවිල්ලා දැන් සංවේගය පළ කරලා යන්න එන දරුවන්ගේ යාළුවෝ ඒ දුරින් නෑකම් තියෙන කට්ටිය ඒගොල්ලන්ට දැනෙන දුක වෙනයි. අපි හිතමු අඳුරන්නේවත් නෑ මේ ඒ මල් ශාලාවේ කට්ටිය එනවනේ මේ උදව් කරලා යන්න දැන් ඒගොල්ලෝ ව්‍යාපාරික කටයුත්තක් විදියට ඒ මලමිනී කටයුතු කරන්න ඒගොල්ලන්ට දුක හිතෙනවද නෑ ඒගොල්ලන්ට කොහොමත් ගානක් නෑ. එහෙනම් ඔබට තේරුණාද දැන් ඒ මරණයේදී දුක ඇති වුණේ එක එක්කෙනාට එක එක ප්‍රමාණයට. ඇයි තමන්ගේ කරගෙන තිබුණු ප්‍රමාණයට ප්‍රිය කළ ප්‍රමාණයට. එහෙනම් දුක තියෙන්නේ ප්‍රිය කිරීම තුළ නෙමෙයිද? එහෙනම් දුක උපදින්නේ ප්‍රිය දේවල් නිසා කියන එක පිළිගන්න වෙන්නේ නැද්ද?